මේමයි මට කියලා තියෙන්නේ ක්ලවුඩ් එකට රෙකෝඩ් කරන්න කියලා මම මේ 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 මේක නම් ලොකු ප්‍රශ්නයක් නෑ පාප් මේක මේ දින ප්‍රෝග්‍රෑම් ටික වලට ලැබෙන ඉඳ දැන් මට කියද්දි මට ඒක එහෙම ඒකට ඉන්දී මට ඉඳ කියන්නේ කන්ද නොවි බෑනේ මම බලන්න මේ පළ ඊළඟ දැන් අද බදා ග්‍රහස්පතින්ද සෙනසුරාද වෙනකොට මේකට ගියේ නැත්තම් මම කියනවා මේ ක්ලවුඩ් එක මගේ වන්නේ නැහැ මේ රෙකෝඩ් කරලා මම කරි අපේ මට්ටමින් විදාහරණ ක්‍රමයක් හදා ගන්නවා කියලා. ඒක මට කරදරයි වැඩේ සිද්ධ වෙන හින්දා ඒ විදිහට මම බලන්න මේක රෙකෝඩින් මම කොහොමද ක්ලවුඩ් එකට කරන්න වෙනවා දැන් පටන් ගත්තේ එහෙමයි. මොකද මේ එහෙමයි මට කිව්වේ ඒක මේ පාර අප්ලෝඩ් කරනවා කියලා කිව්වා. බලමු මොකද වෙන්නේ කියලා. ඒකට මේක බක් ප්‍රබල මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් නැත්නම් මේක ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ් කියලා කියනවා. කොහොමද ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් තමයි මේක. ඩයිනමික් ඉන්ටරැක්ටිව් වෙබ් පේජ් ඩයිනමික් කියන්නේ අර HTML වල ලිව්වේ එක එහෙමම ඒක වෙනස් වෙන්නේ නැහැ. JavaScript වලින් ලිව්වත් දිවොත් ඒකත් ඩයිනමික් නේ. දැන් මොකරි user දෙක ඉන්ටරැක්ෂන් එකක් පවත්වා ගන්න පුළුවන් JavaScript. ඕගොල්ලෝ JavaScript කළා නේද ගිය සෙකන්ඩ් සෙමෙස්ටර් සෙකන්ඩ් ඉයර් එකේ. Python කරේ සර් Java කරේ නෑ. එතකොට දැන් මේ වෙබ් එකේ දැන් වෙබ් පේජ් එක වෙබ් පේජ් එක Python වලින්ද ඔය ලියන්නේ? දැන් අපි HTML එකට Python ද ලියන්නේ? JavaScript එක තිබුණ නැද්ද මේ? නෑ සර් තිබුණේ. එහෙම JavaScript තිබුණ නැද්ද? නෑ. ඩයිනමික් නැති වුණානේ. JavaScript එක තිබුණානේ. ඒකේ සිලබස් නෑ නේද? Recording stopped. Using HTML 5 කියලා තියෙනවා. HTML කරානේ. HTML ටික HTML කරාද? HTML කරේත් නෑ සර්. HTML කරේත් නෑ සර්. එතන මේ cascading style sheets CSS එකත් නෑ සර්. HTML के में JavaScript की लाख ना नहीं है dynamic HTML dynamic HTML के JavaScript में ना नहीं सर में करने का ना सिर्फ बस एक तीव्र ना है बस तेरे क्या रहता है नहीं yes HTML हम से प्रमाण है कौन है ना हमें जा में server side program में तो मुकदमे HTML එක එක මේ කලමේ ලියන්න පුළුවන් PHP කියන්නේ HTML කොමේ ෆයිල් එක ඇතුලේ PHP ලියන්න පුළුවන් ඒක එතන ලියන්න ඕනේ වෙනවා හරි මම ඒ HTML කොටසක් කරන්නම් මේ මේකට මේකට ඕන වෙන HTML කොටස මම කරන්න ඒක කොටස් මේ වෙනම කරන්න වෙන හින්දා ඒ ඔයගලන්ට ප්‍රශ්න කෙනයක් නැහැ ඔගලන්ට මේ පේනවද what is
PHP කියන screen එක ඔව් සර් වෙනවා සර් recording in progress මේ dynamic කියලා කියන්නේ අර කාලයත් එක්ක වෙනස් වෙන user එක්ක interact වෙන user මොනවාරි කිව්වොත් ඒකට මේ ප්‍රතිචාරය දක්වන ආකාරයේ web bitu එතකොට මේ ඒ වගේ web bitu නිර්මාණය කරන්න PHP පාවිච්චි කරන්න පුළුවන් මොනවද මේ JavaScript පාවිච්චි කරන්නත් පුළුවන් එතකොට දැන් PHP වලින් පුළුවන් user ගේ input එකක් HTML හරහා අරගෙන PHP ෆයිල් එක ක්‍රියාත්මක කරලා ඒ අනුව යම් ප්‍රතිචාරයක් එවන්න තිරයට. ඉතින් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. PHP ගැන බහුලව පාවිච්චි කරන වොම කාර්යක්ෂම As an free and efficient alternative to competitors, like such as Microsoft, like ASP, like any active server pages, like that, server side programming language, like that, PHP, like that, like that, run, 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 server side programming language, like that, that, I have done. They said PHP 7, like that, you know, like that, I work most hour, very do not run that. වැඩි ලක්ෂණ වෙනත් වෙනත් ටීචර්ස් සයිඩ් එකෙන් වෙනත් මේ එම්.එම් ක්‍රියාකාරීත්වයන් සහිත වර්ෂන් එක before you continue you should have a basic understanding මෙන්න මේවා ගැන PHP ගැන ටිකක් මේ මේක අවශ්‍යනේ PHP සම්බන්ධ ටිකක් ගැම්බරින් මේ ටිකක් බරපතල විදිහට ප්‍රෝග්‍රෑමින් කරනවා නම් HTML CSS JavaScript තොට මේ කැස්කේඩින් ස්ටයිල් ෂීට් කියන එකයි JavaScript ඕන වෙනවා PHP ජක් හොඳට පාවිච්චි කරන්න නැත්නම් අපේ කියන මේ වැඩේට මේ CSS වත් JavaScript වත් නැතුව මේ පාඨමාලාවට සම්බන්ධ PHP වලට PHP කරගෙන යන්න පුළුවන් මේ දෙක නැතුව හැබැයි HTML ඕන වෙනවා මම ඒ HTML කොටස මේ කරන්නම් server side programming කියන කොටස ආවට පස්සේ අපි මුලින්ම කරන්න යන්නේ PHP සම්බන්ධ යම්සි හඳුනා දීම PHP කියන්නේ අර hypertext preprocessor කියන දීග වචන තමයි PHP කියලා කැටි කරලා තියෙන්නේ open source කියන්නේ අතර මේකේ PHP අපි ටික download කරගත්තොත් ඒකේ package එකක් විදියට ඒක open source එක يعني ඒකේ source code එක තම ප්‍රභව ඒක බලා ගන්න පුළුවන් يعني ඔක අන්තික ඔක නොමිලේ so open source තමයි අතර මේක නොමිලේ දින් මරේගේ පස්සේ ප්‍රශ්නයක් ආවා PHP වල නොමිලේ දෙන්නේ නැද්ද මකත් දැනට නම් PHP කියන එක download කරගන්න පුළුවන් PHP scripts are executed on the server يعني server පැත්තේ තමයි PHP ප්‍රෝග්‍රෑමේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ක්‍රියාත්මක වෙලා ප්‍රතිඵල එවන්නේ. ඒකට එහෙ දිනන ඉන්ටර්ප්‍රීටර් එකක් PHP source code එක ක්‍රියාත්මක object code එකට නැත්තම් අර ක්‍රියාත්මක තත්ත්වයට පත් කරලා ප්‍රතිඵලය එවන්නේ. PHP is free to download. තාම ඒක free to download කියන්නේ ඉතහාසේ අපිට download කරගන්න පුළුවන්. ඒ කියන්නේ තාම ඒක සල්ලි ගෙවන්න ඕනේ නැහැ. මොකක්ද මේ PHP ෆයිල් එකක් කියන්නේ? එතකොට PHP ෆයිල් එකක් ගත්තා මේකේ ටෙක්ස්ට් තියෙනවා HTML CSS JavaScript PHP කෝඩ් ඒ ඕනි ගමක් ඕන එකක් තියෙනවා. ඒ කියන්නේ PHP කියන එක්ස්ටෙන්ෂන් එක යටතේ අපි ෆයිල් එකක් සේව් කරපුවාම ඒකේ ඇතුලේ මේ HTML කෝඩ් තියෙන්න පුළුවන් ටෙක්ස්ට් CSS again cascading style sheet ඒවා තියෙනවා මම cascading style sheet කියලා කියන්නේ යම්සි ආකාරයක අර template එකක් වගේ යම්සි ආකාරයක අච්චුවක් ඒක පාවිච්චි කරලා අපිට මේ web page නිර්මාණය කරන්න පුළුවන් ඒක ගැන කතා කරන්න TypeError නැහැ මොකද මේ මෙතෙන්දී කතා කරන්න බැරි හින්දා ඒක PHP code is executed on the server
and the results is returned to the browser එක මම කිව්වේ PHP කෝඩ් එක සර්වර් එකේ ක්‍රියාත්මක වෙන්නේ and the result ප්‍රතිඵලය එවනවා අපේ web browser එකට ඒක සාමාන්‍ය මේ සාමාන්‍ය HTML විදියට එවන්නේ කියන්නේ අර යමක් ඉතිරේ ලියන HTML ලියන ආකාරයට මේක පැහැදිලිව ක්‍රියාත්මක කරනකොට අපි පොඩ්ඩක් මුලින් PHP ගැන කතා කරලා ඉවරලා තමයි එතෙන්ට එන්නේ PHP files have extension .php කියන එක මොකද්ද PHP වලට කරන්න පුළුවන් PHP can generate dynamic page content dynamic කියලා කියන්නේ කාලයත් එක්ක වෙනස් නෑ නැත්තම් අපි user කියන්නේ භාවිතා කරනත් එක්ක අන්තර් ක්‍රියාවක් තියෙනවා ඒ කියන්නේ එයා input එකක් දුනොත් ඊට ගැලපෙන output එකක් ලබා ගන්න පුළුවන් PHP can create open read write delete and close files on the server server එකේ තියෙන files කියන්නේ මූලික වශයෙන් ඒ කියන්නේ උතන අදහස් කරන්නේ database එකක් සම්බන්ධ වුණොත් ඒකේ තියෙන database එකක් රිසෝස් අප්ලෝඩ් කරන්න තැනක් තියනවාද කියලා එහෙම නැත්නම් ඕගලන්ට මේ කලින් මේල් ඔයගොල්ලෝ මේල් ගෲප් එක හදලා තියනවාද අම කලින් ඕගලන් ඊමේල් ඔක්කොම එකතු කරලා ගෲප් එකක් හැදුවේ නැහැ නිකන් කලෙක්ෂන් එක විතර එකපාර එළුවේ මට ඒකට ඕනනම් යවන්න පුළුවන් මේක මේ කියන්නේ මේ ප්‍රසන්ටේෂන් එක මේ recording එක බලන්න cloud එකට upload වෙනවාද කියලා. PHP can collect form data. ඒ කියන්නේ මේ HTML වලින් ලියපු form එක කියන්නේ form එක දෙන data PHP වලට PHP මෙන් මගේ අරගෙන ඒක process කරන්න නැත්නම් ඒක භාවිත කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලෝ මේ මොනවා හරි අපි දුමු මේ ඔයගොල්ලෝ විස්තර දින ෆෝම් දැකලා තියෙනවනේ මේ වෙබ්සයිට් වල උදේ දිට ඇතුල් කරපුවාම සබ්මිට් කරපුවාම එක්කෝ සුංගක් එක සමහරලාට එතන ප්‍රියාත්මක වෙන්නේ පිය එකම සෝමාරි සර්වර් සයිඩ් ස්ක්‍රිප්ට් එකකින් තමයි ඒක හෑන්ඩල් කර ඔයගොල්ලන් තොරතුරු මේ භාවිතා කරන්නේ ඔයගොල්ලන්ට PHP වලින් ලියපු මේ ක්‍රමලේඛයක් නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියාත්මක වෙන ඔගොල්ලෝ සබ්මිට් බටන් එක ක්ලික් කරපුවා. එතකොට ඒ data ටික අරන් ගිහිල්ලා ඔයගොල්ලන්ගේ data ටික එන ඔගොල්ලෝ input කරපු ඔයගොල්ලන් නම මොනවා විස්තරයක් ලබා දුන්නා නම් ඒ ටික මේ server එකට ගිහිල්ලා ඒ දත්ත අවශ්‍ය විදියට පරිහරණය කරනවා. database එකේ යන්න පුළුවන්. හරි සර්. ඒ වගේ සාමාන්‍ය ඔයගොල්ලෝ අපි තුමු මේ register වුණා කියලා මොකක් හරි එකට ඒ තොරතුරු ටික database එකට යවන ක්‍රියාවලිය කරන්නේ PHP ප්‍රෝග්‍රෑම් එකක් මගින් ඒක තමයි collect form data කියලා කියන්නේ. ඔක තමයි පොඩ්ඩක් අමාරු වැඩේ මේ මම දැනට ඔය කියන ඔයගොල්ලන්ගේ මේ නෝද මේ ඊමේල් ඇඩ්‍රස් ඇඩ් කරන්නම් ඒක දැන් කමන්න මම ඔයගොල්ලෝ දාන්න මැඩ් කරන්නම් මේ ප්‍රශ්න දෙන්නේ සැරින් සැර එක එකනා ඊමේල් ඇඩ්‍රස් එවනකොට මේ මට හරි කරදරයි මගේ දින ඔතන අප්ඩේට් කරගන්න. ඒකයි මම කිව්වේ මේ රිසෝස් යටතේ මම දාන්න නැත්නම් අනිත් එක ක්ලවුඩ් එකට දැම්මම පොදු තැනක දින ඔකට බලා ගන්න පුළුවන්. ඒ වෙලේ සිද්ධ වෙන්නේ නැත්නම් විතරක් ඔයගොල්ලන්ගේ ඉන්ඩිවිජුවල් ඊමේල්ස් වලට මම එවන්න. එහෙම නැත්තම් මට වෙනම මේ පෞද්ගලික මේ වෙබ්සයිට් එකක් හදලා එතෙන්ට අප්ලෝඩ් කරන්න වෙනවා. එතකොට ඔයගොල්ලන්ට කොහොමද දෙයින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි මූවිස් වගේ දේවල් නම් බැරි. බැරුවේ මොකද ලොකු ෆයිල් බාර ගන්න නොමිලි දෙන
websites normally host karna me web servers thiyena ewaṭa danna puluwan powerpoint nan danna puluwan namuth ඊට වඩා මේ ලොකු ෆයිල් දාන්න බෑ මොකද මට ඒක ඊමේල් කරනට වඩා එතෙන්ට දාන එක හොඳයි මේ රිසෝස් අප්ලෝඩ් කරන්න තනක් හදලා නැත්නම් මම මේ විදිහට මේ වෙබ්සයිට් එක හදලා හරි ඒකට අප්ලෝඩ් කරන්න PHP can add delete modify data for example database එක දින ඒක ඇඩ් කරන්න පුළුවන් මකන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන් PHP පාජිකල් මොකද මේ අර SQL commands PHP මගින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් පස්සේ PHP can be used to control user access ඒ කියන්නේ user password එක දීලා ඒක verify කරලා එයා website එකට එන්න අවශ්‍යතාවය තියෙනවද නැද්ද කියන එක බලා ගන්න අවශ්‍ය කරන මේ computer program එකත් access මේ PHP වලින් ලියන්න පුළුවන් PHP වලට පුළුවන් මේ data encrypt කරන්න ඒ කියන්නේ අනිත්‍යයට කියවන්න බැරි වෙන විදිහට වෙනස් කරන්න පුළුවන් ඒ වගේ දේවල් අපි මෙතෙන්දි කරන්නේ නැහැ මොකද මේක විශාල පැකේජ් එක අපි කරන්නේ බොහොම සීමිත ප්‍රමාණයක් ඔය පැය 18ට කරන්න පුළුවන් ප්‍රමාණය. උටයි මේ PHP පාවිච්චි කරන්නේ. PHP කියන එක විවිධ ඔය platform නැත්නම් operating system වල ක්‍රියාත්මක කරන Windows වල Linux වල Unix Mac OS ආදී දේවල් වල ක්‍රියාත්මක වෙනවා. හුඟක් සර්වර්ස් එක PHP වැඩ කරන්න පුළුවන් කියලා කියනවා is compatible with almost all servers Apache IIS වගේ සර්වර් එක යන උතන ක්‍රියාත්මක නැමේ සර්වර් එක ක්‍රියාත්මක software එකක් සර්වර් එක ක්‍රියාත්මක තත්ත්වයට පත් කරන්න යම් software එකක් දෙන්න ඕනේ ඒ තියෙන Apache software වගේ දේවල් එක PHP වැඩ කරනකොට ඒක සර්වර් එකක් කියන්නේ අතන computer එකක් නේද ඒකට ඒකේ සර්වර් එක දිර ක්‍රියාත්මක වෙන්නේ නම් සී ඔපරේටින් සිස්ටම් එක වගේ යමක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ ඕනේ ඔය කියන Apache හරි IIS හරි ඒ ඕනේ මොන දෙමුගක් දේවල් එක PHP ක්‍රියාත්මක වෙන මොකද එතන තියෙන ඒවට පුළුවන් PHP කෝඩ් එක හඳුනගෙන ඉන්ටර්ප්‍රීට් කරන්න. ඒක ක්‍රියාත්මක කරන්න. PHP supports a wide range of databases. ඒකට PHP භාවිත කරලා මොකක් डेटाबेस ක්‍රියාත්මක කරන්න පුළුවන් අපි කරන්න යන්නේ MySQL ඊට අමතරව මේ වෙනත් ආකාරයේ database උනත් PHP මගින් හසුරවන්න පුළුවන්. එන් PHP code program එකෙන් පුළුවන් ඔය විවිධ database වලට ගිහලා open කරලා reports බලලා ඔයගලන්ට තිරේ පේන සලස්වන්න ඔයගලන්ගේ තියෙන විධානය අනුව data වෙනස් කරන්න ඒ වගේ database handle කරන්න පුළුවන් විවිධ ආකාරයෙන් නිර්මාණය කරන දේවල්. එනෙමින් MySQL කියන්නේ එක වර්ගයක්. තමට ඊළඟට Access වගේ තියෙනවනේ විවිධ database management systems ඒවා එක PHP ක්‍රියාත්මක කරන්න පුළුවන්. PHP is free download it from මෙතන මේ කියන website එකෙන් download කරගන්න පුළුවන්. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න බෑ සාමාන්‍ය server එකක විදිහට ක්‍රියාත්මක නොවන මේ computer එක. Actual basic ක්‍රියාත්මක කරලා වගේ PHP කෝඩ් කරලා අපිට මේ PHP ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න බෑ. HTML ෆයිල් එක වගේ. මොකද ඒක වෙනස් විදිහට තියෙන ඒ කරන ආකාරය මම පස්සේ කියලා දෙන්නම්. මේ PHP simulators තියෙන්න පුළුවන් ඒ වගේ ක්‍රියාත්මක වෙන. ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකකින් පුළුවන් වෙයි. PHP is easy to learn and runs efficiently on the server side. ඔයාලා Python ඉගෙන ගත්තා නම් මේ PHP කෝඩ් ලියන විදිහත් උඟක් වෙලාට ඒ syntax එකත් ඒ කියන්නේ ව්‍යාකරණය දීලා උඟක් කරුවේ. ඔයාලට කවුද Python කරේ? Python කරේ කවුද ඔයාලන්? हेलो हां और कथा करना है नहीं हेलो
आयतन करे कौद हेलो विशेष प्रोग्राम कर PHP 7 ගැන ඉස්සර 5.4 version එක මතක හරිය 7 version එක ගොක් මේ වේගින් ක්‍රියාත්මක වෙනවා ඉත කලින් දු 5.6 ඉත කලින් තුන version වලට වඩා වේගින් ක්‍රියාත්මක වෙනවා ඒක අදාළ වෙන්නේ ඉතින් ප්‍රායෝගිකව භාවිත කරනකොට මොකද මේක මේ කර්මාන්තයක් විදිහට භාවිත කර්මාන්තය තුල ඉන්ඩස්ට්‍රි එකේ භාවිතා කරනකොට තමයි ප්‍රශ්න එන්න අපි ඉගෙන ගන්න උඩ කොලකු අදාළත්වයක් නැහැ improved error handling ඒ කියන්නේ PHP 7 වල දැන් ප්‍රෝග්‍රෑම් එක ලියනකොට ඇති වෙන දෝෂ වඩා හොඳින් මේ අල්ලගෙන ඒක දෝෂ මොකක්ද කියලා පෙන්න දෙන ක්‍රමය PHP වල එහෙම තිබුණ නැහැ ඕනේ වේරියබල් එකක් ඩික්ලෙයාර් කරන්න පුළුවන් ඒක වර්ගයක් අවශ්‍ය නැහැ බේම දෙන එක බාර ගන්න. හැබැයි මේ 7 වලදී එහෙම ඕන නම් data type එක, ඒ කියන්නේ integer ද real ද string ද මොකක්ද කියන එක 7 වලදී අවශ්‍ය නම් ඒක එහෙම පාවිච්චි කරන්න පුළුවන්. අලුත් ඔපරේටරක් මේ ස්පේස්ෂිප් ඔපරේටර් කියන්නේ අර තුන් ආකාරයකද අපි සාමාන්‍යයෙන් දන්නේ greater than or equal less than or equal නේ මෙතන මේ තුනම භාවිතා කරන්න පුළුවන් greater than less than equal or greater than ඒ වගේ මේක ස්පේස්ෂිප් ඔපරේටර් කියලා කියන්නේ මේක නිකන් මම සඳහන් කළේ නැහැ තියන කියලා කියන්න මේක අපිට ලේ සාමාන්‍ය ලේසි මුණ ගැහෙන්නේ නැහැ ටිකක් ඇඩ්වාන්ස් ආකාරයේ ප්‍රෝග්‍රෑම් වලට යන්නේ නැත්තම් PHP install කරගන්න use a web post with PHP support PHP support කරන server එකක් ඕනේ නේද web post එකක් ඕනේ නේද සාමාන්‍ය ඔගලන් computer එකේම install කරගෙන තියෙන්න නැහැ ඔතක server එකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේද අපි કૃතිම අපිට හදාගන්න පුළුවන් server එකක් තත්තිර අපි මම ඉදෙන්ට එන්නම් පස්සේ ඊට පස්සේ setup PHP on your own PC ඔගලන් PC එකෙත් PHP වන දාගන්න පුළුවන් එකට ක්‍රමයක් තියෙනවා පටන්ගන්නේ संकेत दिख दिया
PHP codes. එහෙම නැතුණත් PHP ෆයිල් එකක් විදිහට යන්නේකට උනත් මේ PHP codes කියන්නේ මේ විදිහට. මේ දින් පටන් ගන්න විදිය PHP ආරම්භය. එතන කියන්නේ PHP code ඉවරයි කියන එක. PHP variables PHP වල කියන විචාරලයන් variables A variable name can only contain alphanumeric characters. You can A to is a 0 to 9 underscore. Ewa ithrai tiyenna puluwam variable ekak. Variable eke nama vidiyata. Uba kelata api dollar lakuna dala patan ganni akuragin passe ilakkam tiyenna puluwam. Variable names are case sensitive. එතකොට ඒක ප්‍රශ්නයක්. Variable name අර සමහර භාෂාවල variable name එක case sensitive නෑ. ඒ කියන්නේ එකම variable එක දුන්නම capital simple mark පළවන් කරලා ලිව්වට ප්‍රශ්නයක් නෑ වෙන භාෂාවල සමහර භාෂාවල. නමුත් මේ PHP වල එහෙම බෑ. ඒක ඒක අරයට මේ අකුරු ඒ විදිහටම තියෙන්න ඕන කැපිටල් සිම්බල් පටලවන්න නැද්ද ඩොලර් H කියන එකයි ඩොලර් කැපිටල් H කියන එකයි වේරියබල් දෙකක් විදිහටයි PHP සලකන්නේ හරි අපි මේ පොඩ්ඩක් බලමු මේ මෙතන මේ ප්‍රෝග්‍රෑම් වගේ අපේ පෙන්නලා තියෙනවා මේ උදාහරණයක echo කියන එක පාවිච්චි කරන්න හැටි මෙතන පටන් ගන්න මේ greater than sign එකයි question php කියලා මෙතන ඉවර වෙන්නේ $text කියලා කියන්නේ මේ variable එකක් ප්‍රකාශ කරලා තියෙන declare කරලා තියෙන සමානයි මෙන්න double quote ඇතුලේ ඒ program instruction ඉවරයි කියලා කියන්නේ මේ semicolon එක දානවා මේක පුරුයි pascal වල තියෙනවා echo කියන එක තමයි පාවිච්චි කරන්නේ python වල තිබුණ echo කියන එකද प्रश्नक उत्तर प्रिंट නෑ නේ අහවන්නේ මේ print print කියන එක පාවිච්චි කරන්න පුළුවන් echo කියන එක පාවිච්චි කරන්න පුළුවන් ඒකට මේ make පොඩ්ඩක් ඊළඟට $text කියන එක මේ විදිහට text මේ $text කියන ලියෝගම variable එක ප්‍රකාශ වෙනවා declare වෙනවා ඒක වර්ගයක් ගැන කතා වන්නේ ඕන වර්ගයක් දාන්න පුළුවන් මෙතන මේ විදිහට strings මේ කියන්නේ තියෙන දේවල් එකතු කරලා ලියන්න පුළුවන් මේ විදිහට
මයි ලව් කියන එක කෙලින්ම අපි ප්‍රකාශ කරන දෙයක් ඒ වචනේම මේ ඩොලර් ටෙක්ස් ඩොට් එකත් එක ඩොලර් ටෙක්ස් කියලා කියන්නේ මේ ප්‍රකා මේ ඩොලර් ටෙක්ස් කියන එක අපි අගයක් දීලා තිනවා අගයක් කොටවට කියලා ඉලක්කමක් නෙමෙයි ඒක මෙතෙන්ට එනවා ඒවා වෙන් කරන් සාමාන්‍යයෙන් ෆුල්ස්ටොප් දෙක ෆුල්ස්ටොප් එක කියන්නේ මේ දෙන්නේ මොකක් හරි මේ අපි එක්ස්ප්ලනේෂන් මාක් එක इलाट में बी एच पी अतुले मे वगे मे एच टी एम एल टैक्स पाच बी आर दास अलूत लाइन ब्लैंक लाइन इकतुक लियला मेम दम इस पेरिया प्रेस बलू परीक्षा कर क्रियात्मक विधि सर अमार ඒ කරන විදිය පස්සේ අපි සාකච්ඡා කරමු දැනට මේක ඉගෙන ගන්න ලේසි වෙනද මේ වෙබ් එකේ තියෙන මේ පහසුකම් පාවිච්චි කරලා අපි කෝඩ් එක ක්‍රියාත්මක කරලා බලමු මගේ වෙබ් ලින්ක් එක දාන්නම් ඔයගොල්ලෝ chat එකේ कंप्यूटर वेबसाइट प्रोग्राम टेस्ट बला उगलन पेन होने इधर में एक्सटेंड क्लास पीएचपी ऑनलाइन कील ओह सर उगल में ओपन करेगा तब डिसाइड कर गिला ओह सर अच्छा मित्र में हाँ उदाहरण प्रोग्राम में आती है ना मैं कब तेरी मित्र ने राउंड कराने तो मैं इतना मैं इन प्रोग्राम के लिए
දමේදීට මේ සරලයක් තුනේ මේ variable එකට මේ අපි මේ අගේ මේ text එක පැවරුවා ඒක ලියන්න කිව්වා මේකත් එක්ක තව ඕන එකතු කරලා डोटे तेको की प्रिंट वगे पेना मे देख मेक पेली ई लव पीएचपी पेना देख I love PHP for ever P. देखो एक अंडर ये रहती है मैं मित्र ने डैम मौत में वाके में छोटे गुट्टे का ये बीआर किया नहीं कर कल वैध करना था क्यों प्रश्न है क्यों मैं बीआर दाना तो नहीं डबल कोटेशन है तूने बार निका मे कैतल तीन बड़े करना एक मैं बी आर की डोटे कदाल डबल कोटेशन मैं पुलवा तीन डबल कोटेशन अतुलट
මේක ටෙස්ට් කරලා බලන්න තව එක එකක් දාන්න වෙනවා රන් කරන්න මෙතනින් හරිනේ ඒක උඩ ඕකේ කියන්නේ අලුත් ලයින් එක ලිය උනේ මෙතන BR කියන එක තිබිච්ච ඉඳා ඒක උඩ තමයි මේක අර අර පැස්කල් වල රයිට් ටෙල්ෙන් ලිව්වා වගේ මේ BR දැම්මම අලුත් BR කියන එක HTML ටැග් එකක් එකෙන් කියන්නේ අලුත් බ්ලැන්ක් ලයින් එකකට යන්න කියලා දවල් මේක try කරලා බලනොත් මේ වෙලාවේ එකම ගැටලුවක් ගැටලුවක් තියෙනවද ලේස හරි අපි ඉස්සරහට කරගෙන යමු अभी मैं मां सूडो कोड ऐप पे ना ना वहाँ बालू एक एक कोमुट लिया ने किया ला मैं पीएचपी वाली एक ना बिगिन ने का तो ये ने पी मैं पीएचपी लगाऊंग क्वेश्चन मार्क के गाते का पीएचपी हरे तो मैं मैं का एंड वेन ने මේක කමෙන්ට් එකක් කරන්න නැත්තම් PHP වල error message එකක් එකලි දෙමින් ඉඳා ඊළඟට කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම ලියනකොට අපි පොඩ්ඩක් මෙන්න මේක ඉන්ඩෙන්ට් කරමු මේ විදියට එතකොට මේ පැහැදිලිව පේන ප්‍රෝග්‍රෑම් එක begin and ending ඈත් වෙලා ටැප් කරලා පොඩ්ඩක් එහෙම හදා ගන්න फिर मैं कम कॉपी कर लाऊं पेस्ट करने पुलवां तो क्या ना सूडो कोड देख मैं वही पारिवारिक ने बनने एसक्यूएल वर्ड सॉरी पीएचपी वर्ड मैं कम आई करना मगले आना तो ना पुलवां किलाने को हम तो देखा देखा एक तो किलों तूने किने के लिए आने को आ
ඊට හදිස් වැඩි වැඩි ගේම් දෙක ඔ multiplied by දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ එක්කම එක පෙළේ ලී වෙන්න පටන් ගන්නවා ඒ වින්දා මම හැම එකත් ඇතුළටම දාන්න BR කියන අර ටැග් එක එන ඩොට් එකක් දාලා ඩබල් කෝට් එකෙන් ඇතුලේ දාන්න BR කියන එක පර්සන්ටේජ් දක්වන දාන්නේ මේ රිමේන්ඩර් කියන එක ගන්න يعني ශේෂය ලබා ගන්න 24 බෙදීම 10 අවශ්‍ය නැත්නම් ඔය කමෙන්ට් දාපු අපිට අයින් කරලා දාන්න පුළුවන් ඒ ඊළඟ ඉදිරි කලේ කොහොමද මේ PHP වලින් ඔය කියන දේ කරවන්න අවශ්‍ය කරන කමාන්ඩ් එක දෙන්න කියලා. රන් කර බලමු සින්ටැක්ස් එරර් එකක් එන්නේ නැත්නම්. කොහෙද තැනක තියෙනවා ලයින් 8 වල. ලයින් 8 වල double quoted string ලයින් 10 එකේ තියෙනවා මම මෙතන මේක වැරදි මේක මෙතෙන් දෙන්නේ නැහැ එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක කියන දේ ලැබුණා. ඔර මම කීපයක් වෙන් කරනවා නම් කොමාවක් දාලා වෙන් කරන්න පුළුවන් 11 ලයින් එකේ කීපයක් ලියනවා නම් කොමාවක් දාලා වෙන් කරන්න පුළුවන්. හරි දැන් මෙතන ඕගොල්ලන්ට පේනවා මේ මෙන්න මෙතන මේකත් දීලා තියෙනවනේ. ඉතින් ඉතල බලන්න මේ මේ ප්‍රෝග්‍රෑම් එක ඕගොල්ලන්ට මේ දීපු දේ තේරෙනවද කියලා.
ඩොට්ටික් වැඩ කරන්නේ නැත්තේ සර් ස්පේස් එකක් කියලා ඩොට් එක තිබ්බහම වැඩ කරනවා නේද ඔව් ස්පේස් එකත් එකනවද මම ස්පේස් නැතුව අපි දැම්මේ මේ කොමාව मिथन पेना मैंने मेका तैल दिए बिगिन सामान्यना मुकद मेका HTML अतल तीन HTML फैल मैं लियने PHP वाले पिटीन तीन मुनहार तीय अंतिम दाल मुनहार मेकअ लीवन अरे दीवेनो PHP वाले पिटीन तीन लियवा लीवन PHP सामान्य PHP HTML अतल दाने ඊට උඩින් තියෙන HTML මේ HTML ෆයිල් එකත් මේක ලියුවොත් නිකම් ලියවෙනවනේ ඒ ඒ විදිහට මේ ක්‍රියාත්මක වෙනවා ඒ කියන්නේ HTML ඇතුලේ PHP ලියන හින්දා PHP වලට ආරම්භය හා අවසානයේ දෙපැත්ත තියෙන දේවල් ලියවෙනවා හරි ඒකයි මෙහෙම ඒකයි මෙහෙම ඇවිල්ලා තියෙන්නේ මේක ප්‍රෝග්‍රෑම් එකේ කොටසක් නෙමෙයි ඔව්යි पीलांट बालू में मकल दान कॉन्स्टेंट डिक्लेयर करना पुलवा डिफाइन किया ने विदमो में के किया कॉन्स्टेंट सी आई के दाद दिए राइट सॉरी पटांगने कोड दे मैंने दुला डॉलर एक समान दहाय
මේ පේලියම් ලියන්න පුළුවන් පොඩි පේලියක් නිසා ඩොලර් y සමානයි 12යි ඒ අගයන් දෙයක් පැවරුවා ඊට පස්සේ මේ ඇඩිෂන් එක පෙන්නනවා නම් අර කලින් විදිහමයි echo xn by dollar x plus dollar y so dot x minus y කියන එක දාන එක. එතකොට echo x minus y කර මෙතන ඇවරේජ් එක කියන්නේ echo sorry මෙතන x - y n - dollar dollar n ඕනේ සෙට් කියන එකට ඩොලර් සෙට් කියලා වේරියබල් එකක් දාන්න ඕනේ. ඒකට x හා y වල ඇවරේජ් එක, කියන්නේ ඩොලර් x plus ඩොලර් y divided by 2. මේකට අපි මෙහෙම මෙන්න මේ වෙනුත් පුළුවන් අලුත් ලයින් එකට යන්න. आगे पेन अंदेन एको डॉलर दुलवा मैं पर्सेंटेज विद्युत पेन x as a percentage of x one syntax error at the end of the game दुलसन लाइन दुलसन लाइन दुला unexpected token the dollar sign peli echo dollar x minus dollar y what the hi දහයි සෝරි 12 කිව්වට මෙතන 12 ගාමේ ඉඳන් 12 කියලා ඔන්ලයින් 12 කියලා පෙන් 10ක් තියෙනවානේ 10ක් තියෙනවා දාලා නැහැ කොයි
unexpected line කොහොමද කියන්නේ මේ sorry then me dollar lakunath na ekeni e wage samahan damata kiyana tangul tiyana question mark greater than dila tiyana mokadda question karanne ne दास declare two integer variables x and y declare I am amedi godanne ne amik magalada aay prashna den hari ne ne non numeric value encountered in seto losani periye tiena n mage मिथन में मतलब स्लैश के वर दिए थी स्लैश के दिथन में फोर स्लैश के नहीं आनी पत्ती रेकॉर्ड स्लैश के दाँड मे के अरुत लाइन ही अंदर की ना दें हर अरे मैंने गुड गेट बहुत तीन होते नहीं सर अरे बनम ता का अबे यार पास्कल वगे में ප්‍රොම්ප්ට් එකක් දාලා ඉන්පුට් එකක් ගන්න බෑ මේක. ඒක අපි සාමාන්‍යයෙන් ඉන්පුට් එක ගන්නේ ෆෝම් එකක තියෙන ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් වගේ එකකින් නැත්නම් රේඩියෝ බටන් හරි මොනවා හරි සිලෙක්ෂන් බටන් එකකින් ඒකින්ද මේක අර එහෙම අරගන්න බෑ. ප්‍රෝග්‍රෑම් වල ඉන්පුට් ගන්න විදියක් තියෙනවනේ ඒ වෙලාවෙන් ප්‍රොසෙස් කරන එකක්. මෙතන ප්‍රෝග්‍රෑම් එක රන් මේ විදිහට නෙමෙයිනේ මේක රන් වෙන්නේ වෙන තැනකින්ද ෆෝම් එක කරා තමයි යවන්න වෙන්නේ. बिलान बालू में सिलेक्शन या कराने को हम दिखिए ला the read marks කියලා එහෙම ගන්න බෑ සාමාන්‍යයෙන් ගන්න ෆෝම් එකකින් හින්දා මම ඒකින්ද මේ දෙක අයින් කරලා මේ maths වලට ICT වලට ලකුණු දෙකක් දෙන්නම් ඩොලර් math equal 70 ඩොලර් ICT ලකුණු 67 කියන एवरेज अन्नी करवीजी के समान डोल मेथ प्लस डोल आईसीटी डिवाइडेड बाय टू ඉතකට ඇවරේජ් එක greater than or equal 45 නම්
පාස් කියලා දාන්න කියලා තියෙනවා. මේ මේ අපි බ්ලොක් කරනකොට නැත්තම් මේ කමෙන්ට් ටැබ් එකට පත් කරනකොට එකලයින් එකක් නම් ඩබල් දාන්න පුළුවන්. කීපයක් බ්ලොක් එකක් මේ බ්ලොක් එකක්ම අපි කමෙන්ට් ටැබ් එකට පත් කරනවා නම් මේ වගේ ලකුණක් දාන්න පුළුවන්. මේ විදිහ සාමාන්‍යයෙන් තමයි පාවිච්චි කරන්නේ. लकुंड अतर तीन संपूर्ण कमेंट अबाट पत्ते एवरेज इज ग्रेट डॉलर एवीजी ग्रेटर दैन ओ इक्वल हतलिस पान सर अंक हाथ पे लिए थे ना कितने कोइन के नंबर सर एवरेज जो का कैलकुलेशन करना है ना एवरेज जो का मितने किया लाते हैं ना कैलकुलेट कराने के लिए हिंदा एको का मंदेम में ना एवरेज जो का एको में डिस्प्ले कराने की हुआ ना एको दाना पुलो मितने मितने में चूड़ कोड के हैडी रहते हैं ना में कैलकुलेट कराने के लिए हरी सर तो ना एवरेज जो खातर इस पार्ट वेड ना डिस्प्ले करना पास किया Echo सामान्य तीन एल्स किए ना एल्स एल्स मैं मगर मतलब ले इसी में कर सिंटेक्स हार दिया छोटे मेटर ना समय के सामान इफ की इफ एवरेज का तो इस पार्ट विशालो सामान ना एको या मैं थानी लाइन ना कि ना मम्मी का इनके लिए बना बड़ा करना दिया एक स्टेटमेंट एक नदी तो डबरे ब्लॉक के अपनन सामान्य पावच कराने में कर्ली ब्रैकेट्स ये ना तो बोलूं वैध करना था क्यों ये प्रश्न है ना मितना कंपाउंड स्टेटमेंट तीन रहना क्या ने की पैक कराने दो ना में कर्ली ब्रैकेट्स ऐतुले दान दो ने एक अपनन कराने तीन ही कर्ली ब्रैकेट तो दम मटे प्रश्न है ना मितने पास किया ला तावत पुनः हरी करना ना ये ठीक है कर्ली ब्रैकेट्स ऐतुले दान दो ने इमने इतना नो दम मटे प्रश्न है ना मित्री बड़े कीप एक करांडो उन्ना में कंगु कोंदे जी सत्य ना तो वो टेक अभी तो करां में वगे कातरे दान दे ताक करांडो ने मुकाद में सॉरी इतना पहले दिखा करान दो ना इन दिखा को वैरी गाना हेलो इतना
बीआर दिखाई मिथन बीआर दमना टाइम ब्रेक के दमना मैंने पेर की लीव है मेरे सामान्य में इफ देन इफ एल्स आकार रे में सिलेक्शन संधाव है ना तीन टैक्स के काम में तीन भी प्रोग्राम टिक मंग कोटस में मंग इतना नंदा लती है नमो मेटिंग मामा में पी एम ए पावर पॉइंट फाइल के दान ना को कटा कर मामा का टिक का मने गुना 11 मम्मी हदल मम पावर पॉइंट सेव करा हर पीरियड पीरियड हदल मगे राइट मे गेट लॉक नहीं मे बल मार्क्स हेत्तफाड़ वैडनंग ए एम नेतंग एलसिफ मार्क्स हेत्तफाड़ वैडनो उधर मम्मी का में सूडो कोटे वेनमाई पेस पीएचपी कोटे वेनमली आना में कास्टर याने को टाइम तो कर जाना पहले वो गेंद इधर करांडो ने डॉलर मार्क्स एक अभी तुम मार्क्स ग्रेटर देन इक्वल 75 ग्रेट डॉलर ग्रेट समान है else if greater than or equal
වෙන S S නේ S කී දා තියෙන්නේ it's dollar equal බලමු මේකේ පිටවුලක් තියෙනවද කියලා මේක මකල දාන්න මේ ටික sin 7 මොකද නෙමෙයි මේ ලිය දෙන්නේ නැත්තේ कंप्यूटर डबल कोटेशन पारे पड़ा डबल पद line 8 yes. got bone on the line 8 in token is connecting the ball so great मार्क्स मार्क्स दिखा मार्क्स इको ग्रेड ग्रेड दिया साधि
ෆේල් වෙනවා. මේ විදිහට මේ choices keep එකක් තියෙනවා නම් LC polling යන්න පුළුවන්. මේක වෙන විදිහකට යවන්න පුළුවන්. ඒ කියන්නේ පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම යන්නේ නැතුව ඒකට පොඩ්ඩක් මීට වඩා මේ පැහැදිලිව දැන් මෙතන තෝරා ගැනීම 10ක් 15ක් තිබුණත් මේම ලියන එක ඇත්තටම අපහැදිලි. ඒකෙන් දෙකට වෙන ක්‍රමයක් තියෙනවා. ඊළඟට බලමු අපිට මේ කියන්නේ choices කීපයක් තියෙනවා නම් ඒක මේ නොදා වෙන ක්‍රමයකට ලියන්නේ කොහොමද කියලා. Python වල switch කියලා එකක් තිබුණාද? switch සං case කියලා. ඔව් සර්. එතකොට ඒ syntax එකම ගන්න පුළුවන්. අපි තුමු මේකේ මේ ප්‍රයිම් කියලා හිතන් කන්දම් ප්‍රයිම් සමානයි down kill da switch kiyala me danna variable ekak danna ona etulata is कोटेशन वादी में एमनो तभी तुम एक को मनगंग उदाहरण दे दान ना एन आई
මෙතන මේ පොඩි එකක් අමතක වුණා මේ මම ඒක පස්සේ දාන්න. අතල් ඩිෆෝල්ට් මෙන්න මෙතන අපි මේ මේක එක පෙරීම දාන්න මේක බ්‍රේක් එකක් දාන්න ඕනේ නැත්තම් මේ වෙන ප්‍රශ්නයක් එනවා මොකද එතන නවතින්නේ පෙරී දෙකක් දාන්න තුමන් එක පෙරීම දැන් මේ පැහැදිලි පේන්න टाउन यूनास्कल මේකෙන් අර if කියන if කියන එක තියා සරල කරලා තිනවා මේක ඉතින් අර ඔගොල්ලෝ පයිතන් කරලා ඉඳන් මේක හුරුයි switch town මෙතන switch කියලා දැම්මට පස්සේ variable එකේ නම මෙතන තියෙන variable එක තමයි මෙතන දාන්නේ ඒ variable එක ඊට පස්සේ එක එක case කියන්නේ අවස්ථා මාර්ගම නම් මෙහෙම කරනවා ගාල නම් මෙතන තියෙන මේ විදිහට කියනවා කත්තපුරණ මෙහෙම කියනවා ඒ මුකුත්ම නැත්තම් not important අපි දු මෙතන මේ कोलंबो इंपोर्टेंट सामानवेना मार्क्स डॉलर मार्क्स इक्वल में स्विच कुकिंग में अवश्य करना ग्रेड में दें स्विच डॉलर मार्क्स equal a එදෙම ලියන්නේ යන්නේ ඊට පස්සේ මේකට recap දාන්න ඕන නැත්නම් එතන ගන්න නවතින්න නැත්නම් ඉතුරුවත් චෙක් කරන්න පටන් ගන්නවා මේක curly bracket වල දාන්න ස්ටේට්මන්ට් දෙකක් තියෙන හින්දා
බලමු වැඩ කරනවාද කියලා. Case dollar marks greater than or equal 65 BKL dot default ticker මම බලන වැඩ කරනවාද කියලා. ඒක ගන්න පුළුවන්. ආ වැඩි හරි කරලා ඔක්නේ. උඩ අපිට මේ කේස් එක මේ විදිහටත් දෙන්න පුළුවන්. අදන් 7 එකේ එකක් හදලා ඇති කලින් මේවා මේක මේ මේතර ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙන අපි පාවිච්චි කරන දැන් ඒක චෙක් කරලා බලන්න වෙන්නේ අපි මේ सर्व साइड के प्रोग्रामिंग अपने कंप्यूटर करने को कृत्रिम विधियाट इतनी बलो मे इतने अपे सर्वर का इंस्टॉल करा दी तीन वर्षन का मुखदे प्रोडक्ट बलना सामान मुलिम मेक नीला सके दम मेके पुलवा सामान विरा मे असमान अवस्थ लिया पुलवा सामान असमान पराशा पुल पवर पॉइंट दिना टाइम मेन पता वे सैट पीएचपी को परीक्षा बल मैं मेक पावचे पीएचपी सेवन बेड अति मैं अरे अभ्यास मेक दिना पावर पॉइंट दल बल पीएचिंग कर ब्रेक बलाने මේ தත්ත්වය ගැලපුණා නම් එතනින් ගහන්න බලන්න එපා කියන එක. මම මේ බ්‍රේක් එක අයින් කරලා පෙන්නනවා. එතකොට මේක ඔයගලන්ට පැහැදිලි වෙයි. මොකද වෙන්නේ කියලා. දැන් මම රන් කරලා බැලුවොත් ඒ ඔක්කොම කියනවා. grade A එකක් දෙනවා, B එකක් දෙනවා, F එකක් දෙනවා. මොකද මෙතනින් බලලා නවත්තන්න නැතුව මෙතෙන්ටත් එනවා. මෙතෙන්ට අහපො මොකද වෙන්නේ?
අනුව කියන එක 60 මෙතන මුලින්ම මෙතෙන්ට එනවා 80 75 වැඩි හින්දා ග්‍රේඩ් A එක දෙනවා ඉතින් මම බ්‍රේක් කරන්න කියලා නැහනේ ඒ හින්දා දෙවනි පීරියඩ් එකත් යනවා ඒකත් බලනවා 80 65 ටත් වැඩි හරි ලීඩ් දෙනවා ඉතින් මෙතන ආයි බ්‍රේක් එකක් දීලා නැහැ මෙතෙන්ටත් එනවා මෙතෙන්ට ඇල් බැලුවාම ඩිෆෝල්ට් එකත් වැඩ කරනවා එපුත් දෙනවා එතකොට එහෙම උනේ නැත්තම් වෙන්නේ මේ ප්‍රතිඵල විකාරයක් වෙනවා ඒ හින්දා තමයි අපි මේ බ්‍රේක් එක දාලා මැච් වීම ගැළපීම කාපු ගමන් එතනින් එහාට මේ තීරණයක් කරන් ක්‍රියාත්මක වෙලා ඊට පස්සේ තියෙන මේ සංසන්දනය කිරීම නොසලකා හරින්නේ එතන එතන බ්‍රේක් එක දාන්නේ ඒ තේරුමින් හරි සර් දැන් මේක රන්තුළු තෝ ප්‍රශ්න එන්නේ නැහැ සර් ඒත් මේක බැලුවා එතනින් එහාට යන්නේ තාමුත් අහන්න තියෙනවද හරිම නැත්තම් අපි නවත්තමු එහෙනම් මේ කිනකින් 60 ගානක් හිටිය දැන් 46 එක බඩගින්න මේ රැ කෑමට ගියත් දන්නේ හරි එහෙනම් මේ අදට නවතිනවා බොහොම මේ ස්තුතියි මේ සැසියට සහභාගී වුණාට Thank you, sir.